නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපිට ඔය පැමිණිල්ල ඉරිදම ලැබුණා. අපි බෙහෙවින් කනගාටු වෙනවා ඒ දැන්නීමේ. ඒ වගේම මේක වැරදි කියන එක අපි ඒ අදාළ අපේක්ෂකයාගේ චන්දනෝයීත්වයටත් ඒ පක්ෂයේ ලේකම්වරයාටත් ඒ පක්ෂයේ ඒ ප්‍රචාරක මොනවාද ඡන්දේ මෙහෙයුම් කටයුතු කරන දේශපාලනඥයටත් දන්නලද. ඒ එක්කම ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් අපි දන්නලා තියෙනවා මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් එවන්න කියලා. පැරණි ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් වත්මන් හමුදාපතිවරයාගේ නිල නාමය නිල තනතුර යොදාගෙන ඒක පාවිච්චි කිරීම ඉතාම කනගාටු කරුණ. කිසිදු යහපත් දේශපාලන සංස්කෘතියකට අනුගත වෙන්නේ නැහැ කියන එක ඒ කරුම අපි ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. අපි දේශපාලන පක්ෂවල කියන අද ඔබේ ප්‍රශ්නයට මම ඉසුදුවන් දෙන ප්‍රශ්නයට ඒ ප්‍රශ්නයට උත්තරයක් හැටියටත් කියනවා. මේ කරුණ සම්බන්ධයෙන් අපි හිතනවා ලුතිරන් ජෙනරාල්වරයා ප්‍රකාශයක් නිකුත් කරයි කියලා. එහෙම කරේ නැත්නම් ඒක එතුමා අනුදැනීම ඇති කරලපු එක කියලා. එතකොට ඉතන වෙනවා. ඒකට එකඟ වෙනවා අයියා. මාධ්‍ය ආයතන වලට අපි මාධ්‍ය උපමාන වල ලියලා තිනවා රජයේ නිලධාරීන්ගේ ඡායාරූප පාවිච්චි කරන්න එපා කියලා. දේශපාලඥයන්ගේ ආචාර ධර්ම වල තිනවා. ආචාර මාධ්‍ය නීතිය කඩන රටේ කඩනායම සතුටක් අපේ බලය පෙන්වීමක් කියන රටේ ආචාර ධර්ම ගැන හොයන්න පුළුවන්. අපි මං ඉන්න කියනකම් මේ කරුණ වැදගත් කරුණ. මේ කරුණේ අපි කියලා දිනවා අඩුම ගානේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේවත් නිල ඇඳුමෙන් ඉන්න ඡායාරූප ප්‍රදර්ශනය කරන්න එපා කියලා. යුද්ධය වීරක්‍රියා අදාළ කිසිවක් කිසිදු පක්ෂයකට තනියම අයිති දෙයක් නෙවෙයි කියන එක අපි දේශපාලන පක්ෂයක සාකච්ඡා කරා. සෑම පක්ෂයකම සෑම කිසිදු පක්ෂයකට අයත් නැති අය මේ යුද්ධය වෙනුවෙන් දෙපැත්තරම සටන් කළා. මිය ගොස්ති තුවාල ලබලදී මේක මේ ඡන්දෙ දිනෙවෙයි අපි පහුගිය ඡන්දෙ දික් කිව්වා. හොඳම උදාහරණ තමයි ඉන්දියාවේ ඉලෙක්ෂන් එකේදී අර පයිලට්ගේ පින්තූරය යම් පක්ෂයක් පාවිච්චි කරන්න ගියාම ඉන්දියන් කමිෂන් එක තහනම් කරා. අපි පළවෙනියෙන් යවලා තින්නේ ඉල්ලීම විතරයි. අපි තහනම කනවනවා. එහෙම වුණොත් එහෙම ඒ දේශපාලන පක්ෂවලට යුද්ධය යුද්ධයේදී ලැබූ ජයග්‍රහණ වීරක්‍රියා පරාජය ඒක රටේ එකක් මිසක් පෞද්ගලිකව පක්ෂයක එකක් නෙවෙයි. ඒක නිසා එවැනි කරුණු නොයොදා නොගන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඔබ අහුව ප්‍රශ්නේ ඇහින්න පුතා. breaking.lk